ගහකොළ සතා සිව්පාවා හා මිනිසා අතර මනා සබඳියාවක් ඇති එවැනි වූ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවල අවශ්‍යතාවය අද අපි පසක් කරගෙන සිටින්නෙමු. ස්වභාවික ලෙසම පරිසරය පොහසත් කර එයින් ඵල ලබා ගත හැකි කාබනික ගොවිතැන ඒ සඳහා වූ කදිම විසඳුමක්. පරිසරය නොනිමි සම්පතක් නැතහොත් චක්‍රීයකරණය වන සම්පතක් බවට පත් කරමින් ගුණාත්මක භෝග නිෂ්පාදනයක් කරා ළඟා වීම මේ කාබනික ගොවිතැනේ අරමුණයි. කාබනික ගොවිතැනේදී පසට පෝෂක එක් කරන්නේ කොළ පොහොර, සත්ව අමුද්‍රව්‍ය, භෝග අවශේෂ වැනි කාබනික ද්‍රව්‍ය මගින්. ගොම පොහොර භාවිතා කරන්නේ නම් හෙක්ටයාර එකක් සඳහා ටොන් 20ක් 30ක් පමණද, කුකුල් පොහොර නම් ටොන් 10ක් 20ක් පමණද යෙදීම ප්‍රමාණවත් වෙනවා. මීට අමතරව කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් පොහොරද භාවිතා කළ හැකි. කොම්පෝස්ට් ගොඩක් සකසා ගැනීමේදී මුලින්ම අඩි 1 හමාරක් පමණ උසට වියලි කොළ රොඩු තට්ටුවක් අතුරාගත යුතුයි. ඒ මතට රොක් පොස්පේට් විසිරුවා හැරීම කළ යුතු වෙනවා. දිග මීටර් 3ක් හා පළල මීටර් 1 හමාරක් පමණ වූ කොම්පෝස්ට් ගොඩකට රොක් පොස්පේට් කිලෝග්‍රෑම් 25ක් ටිකෙන් ටික තට්ටු අතරට එක් කිරීම කරනු ලබනවා. මාධ්‍ය ලෙස පරණ කොම්පෝස්ට් එක් කරන්නේ ජලය ඉසීමෙන් පසුයි. මීළඟ පියවර වන්නේ අමු කුල තට්ටුවක් එකතු කිරීමයි. පසුව නැවත වරක් වියලි කොළ රොඩු තට්ටුවක් දමා හොඳින් තද කිරීම කළ යුතුය. ඒ මතට රොක් පොස්පේට් පරණ කොම්පෝස්ට් හා අමු කොළ තට්ටුවක් දැමීම කළ යුතු වෙනවා. අමු කොළ තට්ටුව මතට පරණ කොම්පෝස්ට් පසුව රොක් පොස්පේට් ද යොදා ජලය ඉසීම අවශ්‍ය වෙනවා. අවසන් වරට එක් කළ අමු කොළ තට්ටුව මතට පරණ කොම්පෝස්ට් හා වියලි කොළ රොඩු තට්ටුවක් එක් කර ඊට උඩින් නැවත වරක් පරණ කොම්පෝස්ට් විසිරුවා හැරීම කොම්පෝස්ට් සැකසීමේ අවසන් පියවරයි. මුළු කොම්පෝස්ට් ගොඩටම යොදන පරණ කොම්පෝස්ට් ප්‍රමාණය කිලෝග්‍රෑම් 20ක් පමණ වීම ප්‍රමාණවත්. මීටර 1ක් 1 හමාරක් පමණ උසට කොම්පෝස්ට් ගොඩ සැකසීමෙන් පසුව කළු පොලිතීනයකින් ආවරණය කළ යුතුය. මෙසේ සාදාගත් කොම්පෝස්ට් ගොඩ දින 3කින් පසු කළු පොලිතීනය ඉවත් කර සුදු පොලිතීනයකින් බැසිය යුතුය. ඉන්පසු සති 2කින් 2කට ගොඩ පෙරලීම කළ යුතු අතර පෙරලන විට වියලි නම් වතුර ඉසීමක් කළ යුතු වෙනවා. මාස 3කින් පමණ මේවා කොම්පෝස්ට් පොහොර වශයෙන් ශේෂ්ත්‍රයට යෙදිය හැකියි. මේ කොම්පෝස්ට් භාවිතයේදී වර්ග මීටරයට කිලෝග්‍රෑම් 4ක් යෙදීම නිර්දේශ කරයි. කාබනික පොහොර භාවිතයෙන් පස සරුවන්නේ පසේ ව්‍යුහය දියුණු වීම නිසා පාංශු පෝෂක රඳවාගෙන ඒවා ශාකවලට ලබා ගැනීම සඳහා සෙමෙන් නිදහස් කිරීම නිසායි. කාබනික ගොවිතැනේදී සිටුවීම සඳහා නිරෝගී දිරිමත් පැල හෝ බීජ තෝරා ගැනීම සාර්ථක වගාවකට හේතු වෙනවා. වගාවේදී වසුණක් භාවිත කිරීමද පසේ තෙතමනය රැක ගැනීමට ඉවහල් වෙනවා. එමෙන්ම වගාව සඳහා රනිල භෝග වර්ග වන මෑ බෝංචි වැනි දෑ තෝරා ගැනීමෙන් ස්වභාවිකවම පසට නයිට්‍රජන් පෝෂකය ලැබෙනවා. වායුගෝලයේ ඇති නයිට්‍රජන් ශාකවලට ලබාගත හැකි වනසේ නයිට්‍රේට් බවට පත් කිරීමට රනිල ශාකවලට හැකියාව තිබෙනවා. කෘෂි භෝග වගාවේදී තවත් වැදගත් අංගයක් වන්නේ රෝග පලිබෝධ පාලනය කර ගැනීමයි. මේ සඳහා කාබනික ගොවිතැනේදී වගාව නිරතුරුවම පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමගින් හානිකර සතුන් හා රෝගී ශාක වගා බිමෙන් ඉවත් කර රෝග පලිබෝධ පැතිරීම පාලනය කරගත හැකි. පලිබෝධ හානිවලට ඔරොත්තු දෙන භෝග ප්‍රභේද
වගාව සඳහා තෝරා ගැනීමත් විවිධ භෝග වර්ග එකම භූමියේ වගා කිරීමත් කන්නෙන් කන්නේට භෝග මාරුවෙන් මාරුවට සිටුවීමත් රෝග පලිබෝධ වලින් වගාව රැකගත හැකි තවත් ක්‍රම කිහිපයක් මුළුතැන් ගෙයින් ඉවතලන අලු පින්න ඇති විට කෘමි හානිය ඇති ශාක මතට ඉසීම මගින් කෘමි හානි පාලනය කරගත හැකි ස්වභාවයෙන්ම වගාවේ සිටින හිතකර සතුන් මගින් හානිකර කෘමි සතුන් විනාශ වීම සිදු වෙනවා කෘෂි රසායන භාවිතයක් නොමැති නිසා නිතරම වගාවේ හිතකර සතුන් දැකගත හැකි ස්වභාවික පලිබෝධ නාශකයක් වන කොහොඹ ඇට නිස්සාරණය කොලකන දලඹුවන් වැනි සතුන් මර්ධණයට කදිම බෙහෙතක් හොඳින් වියලි කොහොඹ ඇට වනේලා කොටාගෙන කුඩු ග්‍රෑම් 50ක් සඳහා වතුර ලීටර 1ක් දමා දිනක් පෙඟෙන්නට හැරීම සිදු කළ යුතුය පසුව මේ ද්‍රාවණය පෙරාගෙන වගාවට ඉසිය හැකි කොහොඹ ඇට නිස්සාරණය යෙදීම උදේ හෝ සවස් කාලයේ කළ යුතුය අතර හිරු රශ්මිය ඇති විට මේ කාර්යය සිදු නොකළ යුතුය කාබනික ගොවිතැනේදී සත්ව පාලන ඒකකයක් දකින්නට ලැබීමද විශේෂත්වයක් ඒ කාර්යය සිදු කළ යුත්තේ අවට පරිසරයට හෝ සමාජයට බලපෑමක් සිදු නොවන ලෙසයි මෙම ගොවිතැන් ක්‍රමයේ නිමි භාණ්ඩවලට වෙළඳපළේ හොඳ මිලක් ලැබෙනවා ඒ මිල ලබා ගැනීමට නම් පාරිභෝගික අවශ්‍යතාවය මත නියමිත ප්‍රමිතියට අනුකූලව සහතික කළ වගාවක් ලෙසින් නඩත්තු කළ යුතුය එවැනි වගාවක් සුන්දර වූ පරිසරයක් නිර්මාණය කරයි මේ නිසා කාබනික ගොවිතැන පරිසරයේද පසද පසුම්බියද රැකදෙන කාලීන වටිනාකමක් ඇති තිරසාර ගොවිතැන් ක්‍රමයක්